किया किया नहीं ये किया ना हमने एक स्वाभाविक अधिक सिंपल ले स्वाभाविक अधिक सिंपल ले स्वाभाविक अधिक सिंपल ले प्रातस्ता मापांगी हम जी के नियम डे दीना दीना हम जी ताम जोगे केलवरक सीने में काचलो लक्ष्य कर दे संबंध कर अनेक केलवर टा स्कंदे सिंपल ले स्कंदे सिंपल ले में बना अंशवक संबंध कर अंशो ओ ही था बा अंशो में वितरण था बे तीरा था मैं उदाहरण जब मेकर स्वाभाविक अधिक हो मत ही हुआ जब मेकर निकाल ඉල්ලති බොත් මේ වගේ දැනක සමුද්‍රිතාවේ ඇති ඒක අපිට ප්‍රශ්නයක් නෑ ඒ වැඩගුණ මේක කියන්නේ කොහොමද මොම ගැට ගහලා මේ தত্ত্ব මොම තියෙනවා මෙතෙන්ට මෙන්න මෙහෙම ඉඳලා අන්නම ඉඳලා හරිද මෙන්න මේ ඕලක්ෂයට අරගෙන ඕලක්ෂයේ තියෙන මෙතන නිශ්චලතාව මේ විදිහට ඉඳලා තමයි මේ සමානයි මොකටද මොකද වෙන්නේ මේ මන්තරයට පස්සේ මෙයාට මෙතන නිකන් ඉන්න බෑ මෙයා ගුරුත්වයට දෙ මෙහෙම වැටෙන්න ගන්නවා පහළට කොච්චර දුරක් වැටෙනවද කොහොම වැටෙනවා ටික දුරක් පල්ලෙහාට එනකොට අන්නර මෙතන දැන් මේ වෙලාවේ තන්තු බුරුලන තිබ්බේ සිම්පල් සිම්පල් ඒ දුරක් වෙන්න ගා මොකද දෙන්නේ අන්න මේ තන්තු තද වෙන්න ගන්න දැන් මෙතන මෙයාට නැවතිලා ඉන්න පුළුවන්ද බෑ බෑ එයාට නැවතිලා ඉන්න බෑ ඇයි මෙතෙන්දි පටන් ගත්තට පස්සේ මෙතෙන්ට එනකොට යම් කිසි ප්‍රවේගයක් තියෙනවා මොකද වෙන්නේ යාට අකමැත්තෙන් හරි මේ ප්‍රවේගයත් එක්ක මේ අංශය ඇදගෙන පහළට යනවා කොච්චර දුරක් යනකම් පහළට යනවද කොච්චර දුරක් යනකම් පහළට යනවද මෙතෙන්දි යම් කිසි ප්‍රවේගයක් ලැබුණොත් ඒ ප්‍රවේගය ශූන්‍ය වෙනකම් මෙහා එන මෙතෙන්ට පරි එතකොට මෙතෙන්ට ආවට පස්සේ ආයෙ නිශ්චල වෙන්න පුළුවන් මේ වෙලාවේ දැන් මේ තන්තු ඇදලා දැන් මොකද කරන්නේ තන්තු එක අපිට ආවද දින ශක්තිය ආයේ මේකෙන් ආයුට ඕ මො 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 කොච්චර නද මේ අනන්ත සංඛ්‍යාවක් වෙනවා වාත ප්‍රතිරෝධී බලය නැත්තම් කොම් සුමුඩන එකපාරක් කරලා තර මේ උල්ලෝසෙ බට්ට වගේ නේ එකපාරක් කරලා තර ඒවසේ දිගට මො 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 වෙනවා හරි ඒ දේම තමයි එක දිගට වෙන්නේ මෙතෙන් මිශ්‍රතාවයෙන් පටන් ගත්තා කොහොමද දැන් මම හිතනවා මේ ගමනේ මෙයා නම් කා පොඩ්ඩක් පල්ලෙහාට ගන්න මෙයා යන උපරිම ලක්ෂය මෙතෙන්ද පල්ලෙහා මෙහෙ වෙන ගමනේ මෙතෙන් ගෙනගම උපරිම දැන් මම අර x එකක් මාක් කරගන්න ඕනේ x කියන්නේ සාධාරණ රූපියටම කියන්නේ එතකොට මේ ඉන ගමනේ අතරමැද පිහිටමක් මම අල්ලගන්න මේක අතරමැද පිහිටමක් ඔය හැරේ අල්ලගන්න ඉන්න ස්වභාවික දිග මේ රූප ටික ලස්සන දිනන එතකොට තේරුම් ගන්න ලේසි හරි ඒ එතකොට මේ අවස්ථාවේදී දැන් මොකද කරන්නේ අපි x යම් මාකරේ මාක් කරගන්න ක්‍රම දෙකක් තියෙනවා ක්‍රම දෙක දැන් මම අපි පළවෙනි ගානේ ක්‍රම දෙකම සාකච්ඡා කරා කෙනෙක්ට පුළුවන් මෙතන දැන් පහළට තියෙන දුර x කියලා මාක් කරගන්න ප්‍රශ්නයක් නැහැ හරි තව කෙනෙක්ට පුළුවන් කොහොමද ගණ ගණ එක එක විදිහට හදවට එකමුත් මෙතන දැන් උඩට තියෙන දුර x කියලා මාක් කරගන්න පුළුවන් හරිද මම තව එකක් කියන්නම් මේ ගණ ක්‍රම දෙකකට හදමු දැන් මං කියන්නේ මෙලිසම අචල පිටුම ගිල්ල බහලට ඉවතර ගන්න කියන මේක මෙන්න මේ මේ ස්වභාවික දිනියක් අතර පිටුමක් කියලා කරගෙන මේ දුරත් x කියලා මාක් කරගන්න පුළුවන් ගැටලුවක් නෑ මේක නම් එකතනක් නුසුදුසුයි මොකක්ද සුදුසු නැද්ද මොකක්ද मतलब यार मैंने मैं पहले मैंने मैं लक्ष्य ना उठ रखा नहीं सुन सुने नहीं है सुन सुने तो खाली खाने को गाने दानना वाले तो मैं ऊपर में पाले हट गया बुद्धू मैं के दम मैं कुछ चल ऊपर में पाले हट रहा था कि हम आवाज देते ना नहीं मैं तो नहीं सामान तो दिया गया मैं आचर पीटे में ना उठ मार करने का सुन सुन नहीं एक सुन सुन है यह हेडलाइन है मुझे देखा कि दान नहीं एक अनुसार मेगान सुदुसु एक को मित्र दम पहाड़ टेक्स मान නැත්තම් මෙතන නම් බාල්ඩ් x කියලා දාගන්න. හරිද? x කියලා දාගෙන දැන් මේ සාධාරණ අවස්ථාවම මේක අයින් කරන අපි දෙවෙනි ගණන් විදිහට ඒ විදිහට හදමු. හරි. දැන් මේක සාමාන්‍ය ගණන් වලදී කියනවා ඒගොල්ලෝ හදන්නේ කොහොමද කියලා මම දැන් මෙතන එහෙම කියන්නේ. බාරේ mg. තන්තු යාදිතී t. කොහොමද? t = λx බෙදීම.
दक्षिण मेघलिया मेतन बहदीन मेघलिया मेघलियोदी बार आदेश एंजी एक्स दिग हर बल अदुन दिग ज्ञान कदा मेतन मेतन एक्स एक्स अड़क चुट ये हरमन को हरियाणी स्वाभाविक असंत साधारण पीट मम्मी दिग लाइन अंदर अंदगना मिथन ओ एक्स अभी मैन को हर बला सिंगल मिथन पहालटने मैन एक्स दिखाई के मेन पूते पहालट दिखाई केन्द्र मैंने मिथन केन्द्र सामानूल तीन मेदुरना मेदुरा मिथन केन्द्र सेंटर केन्द्र इट बस विस्तारे विस्तारे बेके विस्तारे पार ये सती हदप का मेतरदा उपर में पाल दूर दीला दी मेतना दीला दीर दीला विन सा केंद्र सी के मार
දැන් මොකද කරන්නේ දීල නැත්තම් දීල නැහැ ස්තර ගන්න පුළුවන් ස්තරය කියන්නේ මොකද කේන්ද්‍රය අන්තරක්ෂය අතර දුර මෙන්න කේන්ද්‍රය මම දාගත්ත මේ හරි අන්තරක්ෂය මෙතනදී නැවතිලා තමයි උඩට යන්න ගන්නේ දැන් අපි හොයන්න ඕනේ මේ කොහේ හරි මෙතන මොකක් හරි දුරක් දීලා තිබුණා මේ දුර හොයන්න පුළුවන් නේ එමෙ දීල නැහැ දැන් කොහොමද හොයන්නේ එහෙනම් අපිට තේරෙනවද මේ දුර විස්තරය කියලා තේරෙනවද අපි මේ දුර දන්නවද නැහැ මොකද කරන්නේ මේවා දන්නේ නැති අවස්ථාවක ප්‍රශ්නයක් නෑ අපිට අවබෝධය තියෙනවනේ මෙතන මේ අන්තලක්ෂය පෙන්වන්න කියලා අපි කරන්නේ අපි දුර දන්නේ නැහැ ඇත්තටම අපි නොදන්න ගන්නට ප්‍රශ්නයක් නෑ කවකට තුන මෙතන තියලා මේ දුර අරේ විදිහට අරගෙන කලින් වගේ අර මුලතේ ගහ දන්නේ නෑ දුර අපි කියන දන්නේ නෑ කමන්නේ අපි දා අපි වෙන කරම දන්නේ නෑ අපි අපි කලින් ගණගත්තේ එහෙම දුර හොම දා ගොඩක් හොයන්න ට්‍රයි කරා නම් මට චුට්ටක් කියන්න හරි මෙතන අර්ධ මෙතන හතර එකක් ඉන්නව ලස්සන්ට කවකට තිබ්බම ලස්සන්ට ඒ මම මේක තව චුට්ටක් ලස්සන්ට අරින්න මෙතන මෙතන අපිට හතර ඉන්න කන්නේ වෘතයෙන් එන්න ඕන ඔයගොල්ලෝ කවකට තියන දුන්න ලස්සන්ට එනවා මේක මොයිල මීටින් හොම යන දැන් ගැටලුවක් නැහැ මම මෙතන යා කර ගන්නවා එතකොට මේ ටික වැඩන්නේ නැහැ. ඉතිකේ සාහජයක් නැහැ. දැන් තේරුම් ගන්න මේ දුර විස්තරය. ආයි මේ දුර විස්තරය. මෙතනද මෙතෙන්ට තියෙන දුර විස්තරය. හරිද? විස්තරය. අපිට දැන් කාලේ ඔක්කොම හොයාගන්න පුළුවන් විස්තරය හොයාගත්තා නම් මේක ඕනේ තල්පකේ දාගන්න. ඔකට දවුව දීලා තියෙනවා. ඒ උදව හැංගිලා තියෙන එක ප්‍රශ්නේ. මොකද හැංගිලා තියෙන උදව්ව? දැන් මෙතන දිනේ තන්තු තද වෙන්න පටන් ගන්න. මොකද මෙතන තියෙන වෙලාවෙ. ඔතනින් දැන් මේකේ මොකද උනේ? උඩින් නම් මෙතන පටන් ගත්තා මෙහෙම ආව මෙතෙන්දී අම්සි ප්‍රවේගයක් තියෙනවා මෙහෙම ඇදීගෙන යනවනේ මෙන්න. මෙතෙන් දින ප්‍රථම වර තද වෙන්න පටන් ගන්න. මෙතෙන්දී ප්‍රවේගය දන්නේ නැත්නම් මම මෙතන අකුරක් දාගන්න මේ කියලා. මෙතෙන්දී ප්‍රවේගය දන්නේ. ප්‍රවේගය හොයන්න බැරිද? මෙතෙන්දී ප්‍රවේගය හොයන්න පුළුවන්. කොහොමද මෙතෙන් නම් මෙතෙන්ට ඒ කියන්නේ ඕවල ඉඳන් ඒට මොකක්ද කියලා චලිතය ගුරුත්වයට දෙන්නේ අංශුරි දාන්න මොකද චලිත සමීකරණ දාන්න පුළුවන් මේ පහළට v වර්ගයේ සමාන u වර්ගයේ දාන දෙකයි s හරි ආරම්භක ප්‍රවේගය මෙතෙන්දි ආරම්භක ප්‍රවේගය මොකද්ද මිශ්‍රතාවය පටන් ශූන්‍ය නම් මෙතෙන්දි ප්‍රවේගය මම ගන්නම් v a කියලා බිඳුවයි එතකොට පහළට නේ කොහොමද g තියෙන්නේ එතකොට මෙතෙන්දි දාන දෙකයි g අන්න බලන්න මෙතෙන්දි ප්‍රවේගය එනවා දෙකයි සීගේ මුලේ අපි දනාගේ විතරක මුල ඉඳාගේ ගන්නෙ නෑ හරිද මෙතෙන්දි ප්‍රවේගය දන්නව නම් මම තව කුරු ටිකක් දාගන්න මේ මෙතන b c මෙතන d මෙතන e කියලා මට මේ දුර හොයාගන්න බැරිද පුළුවන් මං ගිය සතියේ කිව්ව මතක නේද මේ දුර මෙන්න මේ e මෙන්න මේ දුර මෙතන මේ ගහපු ලම්බද මෙන්න මේ දුර ඒ කියන්නේ ae කියන දුර මම මෙතන ලියන්න මුණ කරන්න මොකෙන්ද ඔමේගා ඒ ඩොට් ඔමේගා කියන්නේ මොකන්ද මෙතෙන්දි ප්‍රවේගය මේ ලක්ෂ්‍යදි ප්‍රවේගය ප්‍රවේගය කියන්නේ මොකද ඒ දැන් ඒ ඉන්න අපි දන්නේ නැත්තේ ඒ හො දැන් මෙතන හොයාගත්තම මේ දුරක් දන්නවනම් අපිට ලම්බක ඍජුකෝණ ත්‍රිකෝණ යන ක්‍රීම් වැඩේ ගොඩනේ මතක තියාගන්න මේ වගේ විස්තරේ දිය නැති ගණන් වල විස්තරව ගන්න ක්‍රමය තමයි ඒ වගේ ගණක අනිවාර්යෙන් කොහේ යරි අස්ස කැන්දිලා මේ වගේ තැනක ප්‍රවේගයක් තියෙනවා හරිද මෙයාගේ කොහේ හෝ තැනක හැංගිච්ච ප්‍රවේගයක් තියෙනවා අනේ ප්‍රවේගය පාවිච්චි කළා එයාට අදාළ වෘතයට දෙන ලම්බකේ හොයාගන්න පුළුවන් එකක් හොයාගත්ත ගමන් එතනින් ගියා වැඩි ඔක්කොම එනවා දැන් මෙතන අපිට මේ මම මේක තනියම කරන්න මට කලින් කියන්න බැරුණා ඔමේගා අපි දාගත්තේ නැහැ ඔමේගා කියන්නේ මොකක්ද ජීවදී වේදී මූලය හරිද ජීවදී වේදී මූලය මට මෙතන ඔමේගා ඉන්නේ ජීවදී වේදී මූලය ලාන්න බයි अंतिम मूल देखा परस्पर ගුරු කරන්නේපා මම ඕන විදිහට කරන්නේ නැත්නම් ඔයගොල්ලෝ ප්‍රශ්න වෙන්නේ අන්තිමට මොකද
දෙකයි ජීවි මූලයේ තියෙනවා ඒක ගුණ කරන්න ඕනේ මොකද එකයට ඔමේගා ඒ කියන්නේ ඒ බෙදීම ජීකින් ගුණ වෙනවා ඔය මෙතන එන්නේ මො දෙන්නට වෙනුවට එක මූලයක් දාන්න පුළුවන් මේ එතකොට මොකද මේ දෙන්න මේ දෙක කියලා ඒ වගේ ඒ වෙනවා මූල දෙකයි හරි මූල දෙකයි එතකොට මොන දිරුද මූල දෙකයි මූල දෙකයි හරිද මේ දුර මූල දෙකයි මේ දුර ඒ හරිද එතකොට මේ ඒ මේ විකර්ණය කියන්නේ මොකද මේකේ වර්ගය දන මේකේ වර්ගයේ වර්ගමූලය ඒ වර්ගයේ දන මූල දෙකයි කියන්නේ දෙකයි ඒ වර්ගයේ වර්ගමූලය කියන්නේ මූල තුනයි ඒ මෙන්න මේ කර්ණේනම මූල තුනයි එහෙනම් ඒක නේද මේකම කියන්නේ ආයි මේක නේ මේ දුරම කියන්නේ මම තේරුම් අරගෙන ලියා ගන්නවා නිකම් බෝල්ඩ් එක කොපි කරගෙන වැඩක් මොකද ආන්නේ මෙතනින් පටන් ගෙන මෙතෙන්ට ගිහිල්ලා මෙතෙන්ට එන කාලය. ඒ කියන්නේ මෙතනින් පටන් ගෙන මෙතෙන්ට ගිහිල්ලා එන කාලේ දෙකෙන් ගුණ කරා නම් හරි මොකද එකම චලිතේනේ මේ දෙකට වෙන්නේ. ඒක නිසා. හරිද? එතකොට මම හොයන්නු T O B. මෙන්න මේක තමයි මම හොයන්නු. ඒ චලිතේ හොයලා ඒකට කාලය හොයලා ඒකේ දෙකෙන් ගුණ කරා නම් හරි. එතකොට ඒක දෙකෙන් ගුණ කරන්න ඉස්සලා T O B හොයනවා. ඒ කියන්නේ T O A දන T A B. T O A දන T A B. T O B කියන්නේ මෙතනදන් මෙතෙන්ට T O A කියන්නේ මෙතනදන් මෙතෙන්ට එන කාලය. ඒකේ ගුරුත්වයටදී වැටෙන චලිතයක්. ගුරුත්වයටදී මෙතනදන් මෙතෙන්ට ගුරුත්වයටදී. ඒ කාලය වෙනම ගන්නවා සාවාච්‍ය කාලය වෙනම ගන්නවා. මෙතනදන් මෙතෙන්ට එන කාලය T O A කියන එක කොහොමද ගන්න පුළුවන්? ගුරුත්වයටදී පහළට දාන V සමාන නම් ඒක උදන්න විදිහට. अवसान प्रवेगे मेथिंद प्रवेग अभिवागत मूल दिखा जी आरंभ प्रवेग शून्य पहाल जी टी ओ ए टी ओ ए हुआ ना बल असंटे जी गेम बेदवाड़ पास से मैं हिति में शुरू कर लो अतको मूल दिखा के जी ऐ मित्र जी गेम बेदवाड़ पास से जी वर्ग या खेल वर्ग मूल जोड़दार बुला सुन हम ये उत्तर හරිද හරිද එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට යන කාලය කියන්නේ මොකද්ද මාගම මෙතන ඉඳන් මෙතෙන්ට යන ගතවන කාලෙම තමයි ආයෙ මෙතන ඉඳන් මෙතෙන්ට යන ගතවන කාලය කියන්නේ හරිද එතකොට T A B සාජක කාලය වෙන්නේ කොහොමද කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය මෙදන්න කෝණික ප්‍රවේගය කේන්ද්‍රයේ ආපාතනය කරන කෝණය කියන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට යන කොට केंद्रीय आपातनीय करण कोण है कि मेरे लोगों को है अरे लोगों कोण क्या इतना अनुमाई मैं छोटी कोण दान नया एक आतिंग अल्फा के लिए दागा ठीक है ना फाइव बिंदी में देखा था ना अल्फा डेटा ओमेगा अल्फा हो गया करने कोण है कि मेरी कोसलिंग कोण ना कोसलिंग है ना साइनोलिंग कोण ना साइनोलिंग है ना टैमलिंग कोण ना टैमलिंग है मगर ना कोस इनवर्स मूल देखिए आटा मूल दूँगा अरे इधर कौन है अतरम मूल देखिए कोसिंगर्स मूल देखिए आटा मूल दूँगा जाटे उम्मीद का हेमत ही नहीं चाहे उम्मीद का उड़ना अरे एक उम्मीद का मार कर लो था මුලින් කියන්නේ ජීවිතේ වෙන්නේ ඒකට ගන්න ඒ බෙදීම ජී කියලා ජී කියලා ඒ බෙදීම ජී ෆයි බෙදීම දෙකයි කොසින්ස් මූල දෙක යට මූල දෙක ඔටි ඒ හරිද ඉතින් ටී බී ඒ කියලා ආයතන මෙතෙන්දම් මෙතෙන්ට එන කාලේ ටී බී ඒ කියලා ගත්තා තා ඉතින් ඕකමනේ කරන්නේ ඉතින් ඒ කාලෙම තමයි ඒකයි මම කියන්නේ මෙතනින්දම් මෙතෙන්ට ඇවිල්ලා आय मेजेंदा मेतेंट का मुखा
මෙතන දැන් ඉතින් ගුරුත්වයටද ආයෙ උඩට යන්න කාලය කියන්නේ මොකද මෙතෙන්දි කොහොමද නිශ්චල වෙනවා නම් මෙතෙන්දි ප්‍රවේගය අරගෙන උඩට දැම්මම ආයෙ එන්නත් මේකමනේ ගුරුත්වයටද කාලය කියලා ආයෙ එන්නත් මේකම ඉතින් ඊට ලේසි මෙයා මෙතෙන් දැන් මෙතෙන්ද කියලා ආයෙ මෙතෙන්ට කාලය කියන්නේ මෙතෙන් දැන් මෙතෙන්ට කාලය දෙකෙන් ගුණ කරා නම් හරි පැහැදිලිවම කියන්නේ දැන් අර T O B දැන් හොයාගන්න පුළුවන් හරි දෙන්න T O A කියන්නේ මොකද मूल देखा है यार जी प्लस मूल ए पे जी में जी फाइव ए जी में देखा है जाना कोसिंग मस मूल देखा है यार मूल देखा है कोतामाई मित्र दम मित्र टेन निकाले आहार ने उगने मित्र दम मित्र टेन लाये हुए थे टेन निकाले तो उन्हें मेरे का मुकाबला करना देखा है एक एक वाक्य लिया था එක සමානයි 2 TOB. එතන මෙතන ඉස්සරයි දෙකක් දාගන්න ඕන නම් වැඩි හොඳයි. මම ඒ උත්තර චුට්ටක් සුදු කරන්න මෙතන මේ ටික මකුවට අවුලක් නැහැ නේද? මෙරි වගන්න. හරි. උඩ ඒ කාලේ විතරයි. දැන් මොකද වෙනවන්නේ? එතකොට මේ TOB කියන එක තාජුට ලස්සන සුදු කරගන්න පුළුවන්. මෙතන මූලයේ බෙදීම ජීයක් කෙරෙනවා. මේ විභාගෙ විතර කැත උත්තර දෙන්නේ නැහැ. ඒකලින් උත්තර ලස්සන නැහැ. मूल देखा है बस ये मित्रे ना फाइव दी में देखा है कोस डन है कोसिंगस मूल देखा है टा मूल देखा है वो क्या दें आहार ने अतंत ना मित्रे टा भी लाए हैं पी ओ इन्हां बीटा की हिला अपो बी ना एटा इन्हें ओटा में इन्हें खा ले एक आराम मत खा लेने का है तो लोग मत करें मेरे देखेंगे ना करो ना समान है देखा ही टी बी ओ दाल मेरे देखेंगे ना करने देखेंगे ना करेंगे मेरे बाद देखेंगे इलाका मत जाने जोटे गेम लिया ऐसे भी करते हैं मां करेंगे अब तो नहीं गाना मज़े लग रहा है एक स्मार्ट कर देना छुट्टा प्यास कर सब आ මෙහෙම දෙලා අත්තරේවා කලින් කතන්දරේ තමයි මොදෙල් මියා මෙහෙම ඇදිලා කොහොම යනවා ඒ පහළටම යන ගම යන ගමන් අතරමැද තැනක් මෙන්න සබාවේ තිබෙන මෙතන ඔය වේදනක් කියලා මං කියවා හැමදෙස්සම x mark කරන්න කොහෙද අචල බීඩ මොකද සිතන්නේ මෙතන නොර දැන් මෙතන අචල බීඩම මොකද්ද? අපි කලින් ගත්තේ මෙතන අචල බීඩම කියලා මේක ඉඳන් නේද? අපි තව මේකේ ගන්න හොඳම අචල බීඩමක් තියෙනවා මේ පහ ඉඳන් නේද? තව මේක ගන්න පුළුවන් අචල තැනක්. يعني විසභාවික දිග කියන තැන එක නියතයිනේ. ඒක වෙනස් වෙන්නේ නැහැ. තන්තු එතනින් මෙහෙම යනවා තමයි. විසභාවික දිග කියන තැන ඉඳන් මාක් කරන සියස පහල. මේ වෙලාවෙන් සුදී පහල x x double dot x dot जागा नेम जी टी टी समान है लैम्डा x दे दी मेल टी समान है नेम जी अन बलन है मेरे विलावे अधुनुदिग के आने का तो खेली में x के लिए भी हर x इनके आने से बाहर गए तो मैं आंसर डे जाने पहाड़ एक समान है नहीं पहाड़ डे ना संतुलन वाले एमजी में टी टी समान है ये क्या है एमएक्स डबल डॉट एमएक्स डबल टी क्या है मेरे एमजी वाला है ना एमजी एक्स या टी एमएक्स डबल तो बोलता है इंग्लिश में भी को कपिल की नहीं මෙතන තර කලින් විදිහට වර දිනවනම් පොදු වර අරගෙන සුළු කරන ප්‍රශ්නයක් නැහැ. මෙතන ඉන්නේ මොකක්ද? x double dot සමානයි. වෙන g බෙදීමේ x නේ කියලා දෙන්නේ. ඔකත් සාධ සමීකරණ. දැන් ඔමේගා කලින් ඔමේගාමනේ g බෙදීමේ. කලින් ඔමේගාමනේ කලින් ඔමේගාමයි කිසිම දෙයක් වෙනස් වෙන්නේ නැහැ. දැන් බලන්න මේක මේ කේන්ද්‍රය මොකක්ද දෙන්නේ? केंद्र में x डबल डॉट बिंदु है कि x समान है a नहीं है केंद्र में
කලින් x සමානයි 2යි නේද? දැන් මේ කියන්නේ මොකක්ද? මෙතන ඉඳන් ඒ දුරපල්ලෙහෙන් කේන්ද්‍රය ගන්න කියන එක නේද? හරිද? කලින් තනම කේන්ද්‍රය සෙට් වුණා. ඔව්. කලින් තනම කේන්ද්‍රය සෙට් වුණා. කලින් කේන්ද්‍රය තියෙනවා කියොත්. හරිද? එහම x කියන දේ වෙනස් වුණා කියලා ගාන වෙනස් වෙනවද? නැහැ. මේක නමුත් පහළ ඉඳන් කියලා x mark කරලා ගන්න බෑ. ඇයි ඒ ගන්න බැරි? අපිට මේ අචල මේ මෙතන තියෙන්නේ කොහෙද කියලා අවබෝධයක් නැහැ. ඒක නිසා හරියට මම විදිතේ ලියා ගන්නකොට කොහොමද මෙතන ඉඳන් මෙතන තියෙන දුර ලියා ගන්න බැහැ? දේනවා. මේ දුරත් මොකක්ද මේ දුර හරි මේ දුර හරි මොකක් හරි දුරක් දීලා තිබ්බනම් අන්න ඒක ඒ විදිහට යනවා. හැබැයි මෙතන හිමි නැති නිසා හරි විදිහට කරන්න බෑ. කලින් විදිහට මෙනවා කියලා දැන් තේරෙන්නේ. නිසා ඒක ඇති එතනින් එන්න අවතල දෙන කේන්ද්‍රය වුණා කලින් කියන්නේ කලින් විදිහටම කරගෙන යන්න තියෙනවා. ඒ විදිහට කව කට තියලා ගහලා ඒ විදිහටම හදාගෙන ඉන්න තියෙන මොන විදිහට හදුවත් ප්‍රශ්නයක් නෑ. පැහැදිලි නේ? යමෝ ඊළඟ ගානට හතර විදිහට. තේරෙන්නේ? හැමදෙස්සම අලුත් ගානට සෙට් එකක් තියෙනවා. තනියම කියවල බලන හිමිදල මේ ගාන කලින් ගන්න. හරි කලින් ගානමනේ චුට්ටක් වෙනස්කමක් ඇති. තියෙන්නේ මේ. ඒකේ තියෙන්නේ ස්වභාවික දෙක ඒසහ පත්‍රස්ථාමාවාපාගේ තුනයින් ජීව දන්තෝ එක්කේවර තිරස් විමක්. අන්නේ දැන් විශේෂ ලක්ෂණ මේකේ තියෙන්නේ බිම කලින් ඔක්කොම තිබි සිවිලිම දැන් සම්බන්ධක ලෝම තියෙනවලු ඊට පස්සේ සිරා තිරස් ගිමක් වල ලැම්බ 3 ඉංචි ඉංචි දාලා දෙකින් බලන්න මේ ඉංචි වල තන්තු සිරස් ගිමක් හදව සම්බන්ධ කර අනිත් කෙලවරු ස්කන්ධේ මොන අංශවත් කැඳලා අංශල ඕහි සිට සිරස් නිරට මෙන්න මෙතන සිරස් ඉහළට මෙහාට ප්‍රවේගයක් දෙනවා. මොකද කියන්නේ ප්‍රවේගයක් දුන්නකම උඩ යන්න ගන්නවා. එතකොට උඩ යනකොට දැන් මේ හරියේ ස්වභාවික දිග තියෙනවා. ස්වභාවික දිග තිබ්බට මෙතනදී නවතින්න බෑ. ඇයි? මෙතනදී දෙන ටිකක් ලොකු ප්‍රවේගයක් 2 2 g කියලා ප්‍රවේගයක් දෙන්නේ මෙතනදී දෙන ප්‍රවේගය තමයි. දෙකයි දෙකයි මූල ජී ප්‍රවේගය තමයි සිරා සිරට දෙන්නේ. මෙතන නවතින්න බෑ ස්වභාවික වේගමත් අවු කරගෙන උඩට යනවා ඇති. මං චූටිද සාමාන්‍ය අවස්ථාවේ වේගමත් දාගන්න මෙතන මුකුත් කියලා නැහැ. ඒ උපරිම මුසක් දක්වා චලිතී උඩ ගන්න කාලය තමයි අහන්නේ. මේ හරි ස්වභාවික දිග කියලා හිතන්න අතරමැද අවස්ථාවක මෙලලා මුනු දාගන්න මම මට කියන්නේ යටි ඉඳන් උඩට නේද x mark කරේ මෙතන ඉඳන් නේද सिंगल ත්‍රටි හොඳා t සමානයි lambda x බෙදීමයි lambda කියන්නේ 3 mg හරියට 100 දාලාද බලන්න mg mg දීලා ගණන් ඇදුවට පස්සේ මෙතන 3 mg එන්නේ හරිද ප්‍රත්‍යස්ථමාපාංක 3 mg වන තන්තුවක ඊපස්සේ x කියන්නේ මොකක්ද ඇදුණු දිග මෙතනද මෙතෙන්ටම තියෙන දුර x මේ දුර ස්වභාවික දිග a මේ දුර x ඍණයි ස්වභාවික දිගේ මේ අංශුවට කොහෙදද ඊතලයේ පැත්තටයි සමානයි මේ දානවා හරිද මතකද මේක ඇක්චුවල් පීඩිටුම මනින්නේ සිරස් විහෙලට ප්‍රශ්න දිනා කියන්නේ ප්‍රශ්නද සිරස් ඉහළටයි සමානයි මේ දානවා ඉහළට දිශාව හරියට දාන්න ඇයි බලයේ ස්වරණයේ දිශාවට තමයි දාන්නේ ඉහළට දින සම්පූර්ණ බලය mg එකක් තියෙන්නේ පහල t එකක් තියෙන්නේ පහල ඒ කියන්නේ ඍණ t ඍණ mg ඍණ mx ඩබල් ඩොට් සෝරි ධන mx ඩබල් ඩොට් නේ වරණේ කොහොමද උඩටමනේ ඒක දාන්න ඒ t වෙනුවට දාන්න මේ ඍණ ඍණත් එක්ක දාන්න ඕන 3 mg x ඍණ යට ඍණ mg mx ඩබල් හරි දැන් මොකද ඍණ එළියට අදින්න mm ඔක්කොම කපලා දාලා ඍණ
තුනයින් ජීබෙදී මේක කෙලෙදදී ඇද්දගම මෙතන x නේ මෙතන sorry x ධනය එනවා හරියට සිහියෙන් කරන්න sorry දිනනේ දිනනේ sorry 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 ස්වභාවික දිගට x නේ මෙතන ළින මෙතන ළින එකක් කොහොමද ළින ඇද්දග මෙතන ධන ළින අර මෙතන කොහොමද ළින තියෙනවද හරියද මෙතන ධන ධන මොකද මේ බෙදීම තුන x ඩබල් මෙතන තුන ලස්සන සුළු කරන්නේ තුන මොම ගියාට පස්සේ ඍණ තුනයි ජී බෙදීම ඒ වාරය කතරේ තුනයි එතකොට ඒ ඍණ දෙකයි බෙදීම තුනයි ඔහොම නේද හරිද හරිද මේක තමයි මොකද මේ ලියන මේ සාහජ්‍ය සමීකරණ මේක හොඳ නම් ගොඩක් හොඳ හැරෙන්නේ ගන්න මේ සාහජ්‍ය සමීකරණය මේක තමයි සාහජ්‍ය සමීකරණය ගොඩක් හොඳයි මේක හරි මේ ගන්න ලබාලි ලකු 50ක් විතර දෙනවා මේක සාහජ්‍ය සමීකරණය ඉතින් ටික බලමු ඊට පස්සේ මේක එතකොට සමීකරණය මේකනේ හරිද එතකොට කේන්ද්‍රයේදී මොකද x ඩබල් ඩොට් සමානයි බින්දු එදෙන x සමානයි 2y බෙදීම තුන තමයි කේන්ද්‍රය දෙකයි ඒ බෙදීම තුන දෙකයි ඒ බෙදීම තුන හරි නේද දෙකයි ඒ බෙදීම තුන කියන එක නේ ඊට වඩා අඩුයිද වැඩිද ඊට වඩා අඩුයිනේ ඒ කියන්නේ හිතන්න ඒ කියන එක නේ මේ හරියනවා ඒ හරියද මේක කොටස් තුනකට මේ ඒ කියන්නේ මොකද්ද ඒක ස්වභාවික දිග මෙන්න ඒ කේන්ද්‍රයේ තියෙන කොතනද ස්වභාවික දිගටත් වඩා අඩු තැනකදී තමයි කේන්ද්‍රය මේක කොටස් තුනකට බෙදන්නේ මෙතන අපි ඊතලයේ මැන්නේ මෙතන ඉඳන් උඩටනේ මතකනේ මෙතන ඉඳන් විහෙරට දෙකයි බෙදීව තුනක් අනේ ඒ කියන්නේ කෙනා කොටස් තුනකට බෙදුවා තුනෙන් එකයි තුනෙන් එකයි තුනෙන් එකයි කේන්ද්‍රයේ තියෙන බිඳුව C හරිද පැහැදිලිද ඒක හරියට දාගන්න එතකොට ඒ දුරක් දන්නවා ඒ දුරත් මෙතන දාගන්න තුලින් දෙන්නේ මේකේ බෙදීම තුනයි මේකේ බෙදීම ඊට පස්සේ විස්තරය කියන්නේ මොකක්ද කේන්ද්‍රයයි අන්තලක්ෂයයි අතර දුර දැන් කේන්ද්‍රය මෙතන අන්තලක්ෂයක් කොහෙද තියෙන්නේ එකක් මෙතන අපි ගන්න පුළුවන් අනිත් එක අනිත් තව කොහෙද ප්‍රවේගයේ බිඳුවක් මෙතන මෙතන ගන්න බෑ අන්තලක්ෂයක් කියලා මොකද මෙතන ප්‍රවේගයක් තියෙනවා අන්තලක්ෂ වලදී ලක්ෂණය මොකක්ද ප්‍රවේගයක් තියෙනවා ප්‍රවේගයක් නැති එකම තැන මොකක්ද මෙතන දැන් මේක උඩට මේ මෙතන ප්‍රවේගයක් දුන්නා පස්සේ මේ ප්‍රවේගය ඉවරන කන්නේ උඩට යන්නේ මේක ගිය නවතිනවා කොයි වගේ තැනක ප්‍රවේගය ශූන්‍ය වෙනව නවතිනවා මෙන්න මේ හැටි තමයි ප්‍රවේගය ශූන්‍ය වෙන ලක්ෂණය මොකද මෙතන නවතිනවා නවතුනට පස්සේ ආයෙ මෙහෙම ඉන්න පුළුවන් දැන් මේ තන්තුව මෙයා වැදගෙන එක ඊළඟට ඒ කියන්නේ ස්ථාරය කියන්නේ මොකක්ද මෙන්න මේ කේන්ද්‍රය මෙන්න මේ අන්තරක්ෂය අතර තියෙන දුර අපි කරන්නේ මොකක්ද දැන් මෙතනත් අපිට මේ දුරවල මුකුත් දීලා තියෙනවද නැහැ කලින් විදියම තමයි නොදන්න ගානට මේ දුර අරය විදියට දාලා උනෝවල එකක් ගහගන්න වගයක් ගහගත්තා ගහගත්තට පස්සේ කේන්ද්‍රය මෙතන තියෙන්නේ කේන්ද්‍රය මෙතන තිබ්බට වැඩක් නැහැ සාජය තියෙන්නේ කොච්චර දුරකට විතරද සාජයක් තියෙන තන්දු බුරුල වෙනවා විතරයි මේ දුර ස්වභාවික දෙන්න සාජය දෙන මෙන්න මේ ටික විතර මේ හරි සාජයක් තියෙන නෑ ඇයි හරි තන්දු බුරුල වෙනනේ උඩ මේ 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 තන්තු තද වේග මේ හරි යන්නේ මොකේද ගුරුත්වයට දෙන ගුරුත්වයට මෙතන නම් මේ ටික ඔක්කොම ගුරුත්වයට දෙන මේ ඩිංග විතරයි සාජය ඉතින් ඒ ඩිංග සාජය උනට සාජය කේන්ද්‍රයේ මෙතන එක ප්‍රශ්නයක් කරගන්න එක සාජය කේන්ද්‍රය अरे अदुनु तंतु कोण से मतलब ये हिम्मत ये मिलो ना केंद्र एक अपि अपि गन में तने तुम्हें ओने में तने का तीन ने पुरो क्या दिल दाग सराह तो करना चाहिए केंद्र दिल दिल केंद्र तक के ना किधी कॉल में फोन इधर दिल ऐसा कर एक आप मुकर मैं दिलो में तमाई मतलब तीन एक अरे हम पहले देंगे मैं विस्तार है मैं होया करना मानी सिलत हुआ මොකක් හරි දැනග ප්‍රවේගයක් මොකක් හරි ගාව ගන්නවා ප්‍රවේගයක් දැන් මෙතන ගෑවිලා තියෙනවා ප්‍රතින්දි ප්‍රවේගය මෙන්න මෙතෙන්දි ප්‍රවේගය
මම මේක දාගන්න මෙතන කොහොමද O මෙතන A මෙතන B මෙතන හොරට ඉදන්න මේ මේ තියෙන ස්වභාවික දිගේ තන්තු තද වෙන විදිහ හරි තන්තු තද වෙන විදිහ එතකොට මොකද කරන්නේ ඉස්සෙල්ලා මෙන්න මෙතෙන්දි ප්‍රවේගය හොයාගන්න V V විගේ ලක්ෂණ කරන්නේ කොහොමද දාගන්නේ මෙන්න මේ චලිතයට O B චලිතයට ඉහළට මොකක්ද දාන්නේ V වර්ගය සමාන U වර්ගය දෙන දෙකයි ඉස්සෙල්ලා හරි මෙතෙන්දි ප්‍රවේගය V වර්ග දු මෙතෙන්දි ආරම්භක ප්‍රවේගය ශූන්‍ය නෙවෙයි මෙතන ආරම්භයේදී ප්‍රවේගය දෙන උඹට පැහැදිලිද එතකොට 4යි 2යි 0 ඊට පස්සේ උඩට යන්නේ පෙරණිය පහළට ඍණ 2යි 0 ඒ මෙතෙන්දි ප්‍රවේගය ඍණ 2යි 0 සුළු කරොත් 8යි 0 එකෙන් 2යි 0 ගියාම 6යි 0 දීවර්ගය කියන්නේ දී කියන්නේ සෝරි දී කියන්නේ ධනා දී විතරක් ගන්න 6යි 0 එකෙන් දැන් ප්‍රවේගය දන්න දකුණු ටිකක් දාගමු A මෙතෙන්දි B මෙතෙන්දි C හරි කොහොමද ආවේ මෙන්න මේ දින BC ඩොට් ඔමේගා කියන්නේ ඔමේගා කියන්නේ මොකක්ද මෙතෙන්දි V B B වලදී මෙතෙන්දි ප්‍රවේගය ලම්බ ගැත් එක ගන්න තියෙන්නේ ඒ කියන්නේ BC තමයි අපිට ඕනේ ඔමේගා කියන්නේ මොකද්ද මෙන්න මෙතනින් ඔමේගා කියන්නේ 3i g වෙදී මේකේ මූලය හරි 3i g වෙදී මේකේ මූලය VB කියන්නේ මොකද්ද මූල 6i g හරි ඊට පස්සේ BC කියන්නේ මොකද්ද දැන් ඔන්න බලන්න තුන BC අර කලින් විදිහට තමයි g ට g කැපෙනවා හරි විදුලට පස්සේ 6 3ක් කැපෙනවා මූල 2යි කියලා කියනවා මූල 2යි 6ට 3ක් 2 කැපෙනවා හැබැයි ගියර පස්සේ මොනවද දෙනවනේ එතකොට මෙන්න මේ දුරේ නම් මොකද මූල 2යි ඊට පස්සේ දැන් මේක අපි සමාන කරස් වෙනවා එකටනේ මේ බෙදීම තුන මේ බෙදීම තුන ආයි මේ දුර මොකද මේ බෙදීම තුන ඔන්න විස්තර ෆයිදර්ස් දැම හොයි ගණන් හදලි කරයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා නේද හරියට තේරුම් ගන්න කාලේ හොයන්න ඕන ඔන්න බලන්න හරි දැන් කාලේ හොයනකොට T මෙතනද මෙතනට ඉන්න උඩින් මුසක් දක්වා චලිතයේ උන කාලය අහන්නේ TOA ඒ කියන්නේ ඒ කාලේ අදිර දෙකකින් හොයන්න ඕන ගුරුත්වයටතේ ඒකයි TOB එකයි TOB එකයි ප්ලස් TBA තව එකයි පැහැදිලිද කොටස් දෙක එතකොට මම මේ කලින් සමීකරණේ මකන්නම් මේක අවශ්‍ය නැහැ නේද මෙන්නාට මම උනත් නැන්න TOA තියෙන්නේ TOB කියන්නේ මෙතනද මෙතෙන්ට තන්තුව ඇදෙන්නේ නැහැ සාචයක් නැහැ ගුරුත්වයට චලිතයක් තියෙන්නේ TOB එක ගන්න පුළුවන් අපි දන්නවා මෙතෙන්දි ප්‍රවේගය දන්නවා ඉස්සෙල්ලම දැන් මෙතෙන්දි ප්‍රවේගයත් අපි හොයාගත්තා VB කියන්නේ මූල 6 G ඒ චලිතය ඉහළට දාන්න උනත් මේ සමානයි යොදන ඒක ගැන මෙතෙන්දි ප්‍රවේගය VB එතෙන්දි ප්‍රවේගය මේක මූල 6 G ආරම්භ ප්‍රවේගය 2යි 2යි G 2යි මූල G උඩට යන්නේ එතකොට ඍණ G මේ කාලේ TOB ඔගේ TOB උත්තර කරන්න පරිස්සම පරිස්සම උත්තරන වරදින්න පුළුවන් වරදින්න පුළුවන් TOB උත්තර කරනකොට එතකොට එන්නේ මේ ගානට තිබ්බනම් නේද කොහොමද අර මේකට දෙකේ ලකම ඇතුළට දාමු මොන හතර වෙනවනේ ප්‍රශ්නයක් නෑ මේක මෙහෙ දාලා අර අරේ දාන්න එතකොට 4යි එතකොට 8යි G දෙකේ වර්ග 4 අතර වර්ග 2 8 මූල 8යි g ඍණ මූල 6යි g යට g වඩා කයි මේක දාන මූල 8යි g ඍණ මූල 6යි g කියනක මූල 2යි g කියලා වැඩි මේ ඇටොම් එකම හරියට එක තේරෙනවා නේද දැන් දෙක තියෙනවනේ දෙකේ වර්ග අතර වර්ග 4යි එතකොට 4යි g එකෙන් මේක අඩු වෙනවා මෙයා මේ පැත්තට දාන මේ දෙපැත්ත මාරු කරා ඉතින්
जीतीयोगी उत्तर उत्तर तमें लसन रोड मेम आदान पुड़वा प्रश्न जीगिंग देना विन विन विधान विधु मिथन अटाई अट जी मिथन हयाई अट जी मिथन जीगे बेदन मे आगे जी वर्ग विराने किसी प्रश्न मेदरी कल अब मेदरी मेदर अन्न एक सहाजे को सहाजन उतका मेनमे को या केंद्रीय आपने कौन है केंद्रीय मिथुन गुडकाय वरद केंद्र मिथुन चीज मिथुन केंद्र गुणमूर्द अभी केंद्र मिथुन दिन आगत इतने मिथुन केंद्रीय आपने कौन अणु फैबा मिथुन हरियाणे केंद्रीय मिथुन लंग आपने कौन अल्फा केंद्रीय आपातनीकरण को मेन मे चुटे अनकोट मेन मे उचापय मिथिदा मेदिंटेनवा मे उठते मेदिदा मेदिंटेनवाचापय केंद्रीय आपातनीकरण को मेन मे अलफा एक मित्र साहचय कदालने सहचयानी मेटिकने ये वाले मिथिदा मेदिंटेनवा मुड़ताये मेदिदा मेदिंटेनाम इतना मिथिंटियां केंद्रीय आपातनीकरण को मेक इतने एक पूरा मित्र मित्र विस्तार हेवीन है विस्तार होयम विस्तार कदमीना संपूर्ण वर्ग ये वर्ग बेदी मत प्लस मेकना दिखाई मित्र मूल दिखा ये वर्ग इतना अटाई अतर दिख अटाई नमी मूलधानी इतकोट मेतना मित्र कि टैन का टैन एल फोन मित्र मैं टैन एल फैन एल फमुख पादे मूल दिखा बद्ध पादे दीम मूल दिखाई कदम मूल दिखा विस्तार विस्तार मेघ मूलधान में दीवत उपरी
මුලදහන මේ විදිහට තුනක්. ඒකට එකතු කරන්න. මෙතන 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 දෙකයි ඒ බෙදීම තුනක් එකතු කරනවා. ඒ බෙදීම තුන ඉදිරිය ගන්න එතකොට එනවා මුලදහන මේ ධන දෙක වාරයක් ඒ බෙදීම තුන. හරි නේද? ෂේප්නේ ප්‍රශ්න තේරු ගන්න කාලයන් දෙක වෙනකොට මෙන්න ගුරුත්වයට දෙක ආවා. මෙන්න ගුරුත්වයට දෙක ආවා. ඉදිරි ඉදදී මේ තමයි මොකේද සාජේ කාලය. චලිත ආකාර දෙකයි ගුරුත්වය සාජ. ඒ දෙක එකතු කරලා ගන්න. හරිද? බලන්න ඒ ගානේ ස්වභාවික දිගේ තන්තුවේ විතතිය එල් වෙනවා මෙන්න මේ විතතිය එල් කියන්නේ ඇදුණු දිග එල් ස්කන්ධයේ වුණේ කෙනෙක් සම්බන්ධ කරාට පස්සේ ඇදුණු දිග එල් ඇදුණු දිග එල් වේ හරි ඉතින් දැන් ඒක කියවල පොඩට නතර වෙන්න නතර වුණාට පස්සේ තේරෙනව නේද ගානේ මෙතන වෙනකොට අඩුවක් තියෙනවා කියලා අනිත් හැම ගානකම රත්තස්සා මහපාන් කියලා දුන්නා මේ ගානේ ලැම්ඩරු प्रश्न මේ අවස්ථාවේ විතති එල් මේ වෙලාවේ ස්වභාවික දෙක එල් 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 කැපිලා ගිහිල්ලා ටී එනවා මොකක් කියලාද ලැම්ඩා කියලා දැන් බලන්න මේ අවස්ථාවේදී මොකද ලක්ෂණය සමතුලිත සමතුලිත නිසා බල දෙකක් යටතේ වස්තුව සමතුලිතයි සමතුලිත නම් මොකද ගතද මෙන්න මේ ටී කියන එක නා ඉන්ජිට සමාන වෙනවා හරිද p mg ට සමානයි කියන්නේ ආයි t සමානයිලු ලැම්ඩා මෙතන ඉන්න ලැම්ඩා සමානයි mg අන්න විසඳුවා ගන්න මේක තමයි ගානේ තිබා අඩුව ගානේ වැරද්දක් නැතිව ගන්න එපා කෙලින්ම ලැම්ඩා mg දී අන්න ඊට පස්සේ ඉතුරු ටික කල්පනා කරමු අපි ලැම්ඩා හොයාගන්න ඊට පස්සේ කියනවා සම්බන්ධක l වේ හරි එතනින් ඒකේ ප්‍රයෝජනේ ගත්තා ගානේ වේල පිළිවෙලට යන කලබු වෙන කරන්න බෑ ඊළඟට කියනවා අංශව තවත් තුනයි එල් දුරක් සිරස්ව පහළට තෙරපා අංශව තවත් තුනයි එල් දුරක් ඒ කියන්නේ හරියට බලන්න සිංහල අංශව හරියටම තියනවා අංශව තවත් තුනයි එල් දුරක් සිරස්ව පහළට ඒ කියන්නේ මෙතන ඉඳන් මෙතන තියෙන දුර දෙකයි එල් තව තුනයි එල් දුරක්ම පහළට අදිනවා තෙරපන ගොඩක් අය ඕකක් ගන්නෙ වරද්ද මෙතනනම් මෙතනට එල් දුරක් පහළට දලත් තරල කියලා අංශුව ගන්නවා එහෙම වැරදි. මෙතන තවත් මේ තියෙන තැනට වඩා තවත් තුනයි එල් දුර. ඒ කියන්නේ කොච්චරද? මෙතෙන්ට දෙකයි එල් තවත් පහළට අදිනවා. මෙතෙන්ට දෙකයි එල්. මෙතන මෙයන් තවත් තුනයි එල් දුර. අංශුව තවත් තුනයි එල් දුර. साधारण भीड़ මේ හරියද අනේ මේකේ හරිද ඔයගෙද නැත් හරි හදා ගන්න මොකක්ද
ඊට පස්සේ මොකද වෙන්නේ දැන් මෙහෙම සාධාරණ පිටමක් ගත්තා එන ගමනේ මෙයා යට ඉඳන් ඉන්නේ මේ තිරබල අත්තරිනවා ඒතකොට මේකේ ප්‍රශ්නයක් නැහැ යට ඉඳන් උඩට තියෙන දුර x mark කරගන්න පුළුවන් මේ මේ දුර දන්නවා උඩ ඉඳන් හැටර තියෙන දුර දන්න x mark කරගන්න එක ලේසි තමන්ට කැමති නම් මේ අචල පිටුමේ ඉඳන් පහළට තියෙන දුර x mark කරත් අවුලක් නෑ මං හිතන අචල ලක්ෂයේ ඉඳන් මේ තැන තියෙන දුර x එන්න මේ දුර x double dot වරනේ පහළට හුදෙනවා විතර දාගන්න බාරේ mg මතක තියාගන්න මේ වෙලාවේ t කියලා දාන්න බා t dash කියලා වෙන අකුරක් දාගන්න මොකද අපි කලින් t කියලා ලියුවානේ මතකද මේ අවස්ථාව ගන්නකොට පොඩි අකුරක් පොඩ්ඩක් වෙනස් කරන්න පැහැදිලිද ටික ප්‍රශ්නයක් වෙන්නේ ඒත් වෙන t සමාන ලැබ්ලස් කියන තමයි අපි t dash මේ වෙලාව ගන්න ලැම්ඩා කියන එක mg කියලා කලින් හොයාගත්තා x කියන්නේ ඇදුළු දිග කියන්නේ x ඒකෙන් අඩු කරන්න ඕන මතක තියාගන්න මෙතනද මෙතෙන්ටම තියෙන x අඩු කරන්නේ ස්වභාවික දිග l හරිද වැරදිලවත් 2l කියලා මඩු කරන්න එපා ඇදුළු දිග ඇදුළු දිග ඇදුළු දිග ඇදුළු දිග මෙතනද මෙතෙන්ටම තියෙන දුර x නම් හරිද මෙතනද මෙතෙන්ට ස්වභාවික දිග අඩු කරන්න ස්වභාවික දිග නම් ඇදුළු දිග ඔක්කොම ඇදිලා ගොඩක් අය මෙතන දැන් අපි මෙහෙම අර විශේෂතර ගිනන්නේ පහළට අදින්නේ මුදින් වරද්දනවා මේක ඒක තමයි 2l කියලා අඩු කරලා දානවා වැරදි x ඍණ l යන සිම්බල් එක දැන් අංශුවට උහෙරද පහළට සමානයි mg ඊතලේ පැත්තට f සමානයි mg ඍණ 2 dash m x double dot mg කියන්නේ ඊළඟයි mix double dot මෙතෙන් එළියට ගන්න වෙන g බෙදීමේ ලිරක් එළියට ගන්න ගත්තොත් ඇතුළේනවා x ඍණය මෙතන එතකොට ඍණයක් ගන්න පුළුවන් l එකක් නැහැ ඍණය සමාන x double dot සමීකරණයෙන් මේකද බලන්නේ x double dot සමානයි හරි ඍණ g බෙදීමේ x ඍණ 2i හරිද උඩින්නම් පහළට මාක් කරා නම් x ඍණ 2i කියන්නේ මෙන්න සාජ්‍ය සමීකරණය මේ සාජ්‍ය සමීකරණය හරි කේන්ද්‍රය ගන්න ඒ ටික ගන්න වැටික් කරන්න මම කරා ෆුල් මේක වැටික් කරගෙන ආරම්භයේදී 2i දුර මේකක් එල් කියලා ගන්න මම කැලි පහකට ගැටුවා මෙතන තිබ්බ තවත් 3i දුරක් කියන්නේ මෙතෙන්ට අදලා තමයි අත්තරේ ඒ අන අතරමගදී අපි මේ වගේ දාගෙන සමීකරණ හදාගත්තා. එතකොට කේන්ද්‍රයේ ඔගොල්ලෝ සිංගලෙන් අනිවාර්යෙන් ලියන්න ඕන කේන්ද්‍රයේ x double dot සමානයි වින්දා ඒව ලියන්න. එතකොට x සමානයි 2l කේන්ද්‍රය. ඒ කියන්නේ උඩ ඉඳන් 2l දුරක් පහළින් කේන්ද්‍රය වෙන්නේ කේන්ද්‍ර වෙන C. C. හරිද? ඊට පස්සේ කේන්ද්‍රයයි අන්තලක්ෂයයි අතර දුර වෙන දුර වෙන විස්තරය. මොන විස්තරය බලන්න කොච්චර ලස්සනද නේද විස්තරය 3යි. එකයි දෙකයි තුනයි කැලි තුනයි විස්තරය අරේ විදිහට අරගෙන මම මේ ටික මගන්න විස්තරය අරේ විදිහට ගන්න අරගෙන මෙතන තියලා ගහන්න මේ හරි එතකොට උහුම වැටෙනවා සාජ්‍ය වෙනකොට आहन प्रश्न ओवच प्रमी मेतरी ओट इन गतवन काले मेक सी मेक ओ मित्रागण बी सी डी मेदरी मेदिंट्रेन का
ඒ කියන්නේ මෙතන නම් මෙතන තන්තු බුරුල වෙනකම් සා ආචය T A B සා ආචය plus T B O ගුරුත්වය අපි සාචය චලිතයේ කාලය හොයන්න පුළුවන් මෙතන නම් මෙතෙන් දෙන්න කාලය T A B එක සමානයි මෙතන 90යි මේ කෝණේ දාගන්න ඇල්ෆා මේකත් ඇල්ෆා මට මෙතන ලියන්න පුළුවන් cos alpha ලියන්න පුළුවන් sorry sin alpha ලියන්න පුළුවන් මෙන්න මේ ත්‍රිකෝණයේ ත්‍රිකෝණේ මම ලියනවා sin alpha සම්මුඛ පාදයේ l කර්ණය තුනයි ඒක alpha එනවා sin inverse තුනෙන් දෙකයි එහෙමනම් TAB මෙතන නම් මෙතෙන්ට යන කාලය කියන්නේ උත්සලිතයේ මෙතන නම් මෙතෙන්ට යන කාලය TAD එක සමානයි කේන්ද්‍රය ආපාදනය කරන කෝණය ෆයි බෙදීම දෙක දෙන ඇල්ෆා බෙදන්න ඔමේගා එතකොට මම යටි ලියන්න පැහැදිලි කරගන්න එක යට ඔමේගා කියන්නේ මේ දෙන්න උඩයට මාරු ඔමේගා කියන්නේ ජී බෙදීමේ බෙදීම ජීගේ මූලය හමුදා ගන්න बस फाइव दी देखा धन अल्फा क्या अल्फा क्या मैंने पाएगा साइन इनवर्स तू मैंने देखा देखे कोस इनवर्स टैन इनवर्स होने का दागा नहीं प्रश्न इतने मेरे उत्तर ही दिया नहीं तुम्हें सब साइन इनवर्स तू मैंने देखा तो एक आले हरी बड़ा काले धारी साचे एक आले हरी इकर इधर पास से අපි වයන්න ඕන ගුරුත්වයට දෙයක් වයන්න කලින් මෙන්න මේ දර හොයාගෙන මෙතෙන්දි ප්‍රවේගය හොයාගෙන ඕන VB ඊට කලින් BD හොයාගන්න BD BD කියන්නේ ත්‍රිකෝණ ත්‍රිකෝණය මේ දර තුනයි ගෙන් මේක අඩු කරගෙන 9 L වර්ගය ඍණ L වර්ගයේ වර්ගමූලය ඒ කියන්නේ මූල 8යි මෙතෙන්දි ප්‍රවේගය කියන්නේ vd dot omega මම කියලා දින දින දැන් ගොඩක් වෙලා කරා vb කියන්නේ vd dot omega vd dot omega vd කියන්නේ මූල 8යි omega කියන්නේ ඒ ජීවදීමේල්ගේ මූලය එතකොට ඔක්කොම කැපිලා කෙල්ලා සුළු වුණාට පස්සේ අටයි ජීල් කියන මූල අටයි ජීල් මෙතනදි ප්‍රවේගයේ මූල අටයි ජීල් මෙතනදි මිශ්‍රල වෙනවා කියලා එහෙම ගන්න එපා අපි දන්නේ නැහැ හරිද ඉහළට දාන්න v වර්ගය සමාන u වර්ගය දන දෙකල්ලියස් අවසාන ප්‍රවේගයේ වර්ගය v නොට් වර්ගය ආරම්භ ප්‍රවේගයේ වර්ගය vb වර්ගය ඍණ දෙකයි जी ए इनपुट एम साथ थोड़ा नहीं पा रहा है अवसान प्रवेग के वर्ग के तो मैं वायन ना बी बी वर्ग के नटाई जी वे दिखाई जी है सॉरी मेरे नहीं नहीं वही इल इसके अंदर इल इस तरह मैं जिंदी प्रवेग है ना आरोध का डुगर आठ बस वी नोट ने हाई जी एल के मूल है हाई जी एल के मूल हर जो मूल हाई जी देंग ये चली तेरे दाल ना TBO හොයාගන්න ඒ චලිතයට කියන්නේ B2 O චලිතයට දාන්න ඉහළට V සමාන U ධනයට V සමාන U ධනයට එතකොට එතන තියෙන අවසාන ප්‍රවේගය මුල 6G ආරම්භක ප්‍රවේගය මොකක්ද මෙතන මුල 8G ඍණ G T එක තමයි අපි නෝ TBO TBO වෙනවා දෙකෙන් බෙදලා G කින් බෙදන් දෙපැත්ත මාරු කරන්න 8i G L වෙන 6i G L බෙදන් G එනවා බෙදලා දැන් මේකට ආදේශ කරලා ඉවරයක් කළාද
දෙන්නම එකතු කරලා සුළු කරන්න. අහන්නේ ඔය දෙමේ වල කරද ප්‍රථම වලට උදාහරණ විදිහට ඔය ඔය තමයි මෙතන නම් මෙතන කාලය යන්නේ. TO එක මෙතන නම් මෙතන A B ඊට වෙලා B නම් මෙතන යනවා. TAB කියන එක නම් මෙතන හොයාගත්තා. මෙන්න මේ කාල දෙක එකතු කරලා දැන් සුළු කරනවා නේ තුනක් ප්‍රශ්නයක් නැහැ. ඕනනම් කලින් ඉඳන් G එකක් ඉන්න දාලා පොදු පොදේ ඉරගෙන හදන්න පුළුවන්. මේ ලෙක්චර් බලාපොරොත්තු වෙන්නේ නැහැ මම. මේ පාස් පේපර්ස් වලට යනකොට බලමු මේ කාලය තවදුරටත් සුළු කරගන්නේ කොහොමද කියලා. මෙතන දැන් ওই ධානය විදිහට මෙතන දාලා දාන්න. උත්තරයක් පෙන්නන්නත් නැහැ. තේරෙන්නේ ඇති. හරිනේ?